වගේම ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා SL Chappie අපි තියෙන තවත් වීඩියෝ එකකට අපි අදින්දා කරන වැඩත් එක්ක ඉන්ටර්නෙට් එහෙමත් නැත්නම් අන්තර්ජාලය අපිට දැන් නැතුවම බැරි දෙයක් කියලා ඉවරයි අපි සින්දුවක් අහන්න නැදුවා ගේම් එකක් ගහන්න ලිපියක් කියවන්න මොන දේකටත් පාවිච්චි කරනවා ඉන්ටර්නෙට් කියන එක ඒ වගේ වෙලාවක අපි හොයන සින්දුව එහෙමත් නැත්නම් අපි හොයන ගේම් එක අපි හොයන වීඩියෝ එක හරියට මොන වෙබ්සයිට් එකේ තියෙන්නේ කියලා අපිට හොයාගන්න අමාරුයි ඒ හින්දා තමයි සර්ච් එන්ජින් වෙබ්සයිට් තියෙන්නේ ඒ කියන්නේ වෙබ්සයිට් රාශියක් එකතු වෙලා හදපු සර්ච් එන්ජින් වෙබ්සයිට් මේ වගේ ලෝක ගොඩක් ඒවා තියෙනවා ඒකෙන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Google සර්ච් එන්ජින් එකේ තියෙන ටිප්ස් 20ක් තමයි මම අදවලත් එක්ක කතා කරන්නේ එහෙනම් අපි යමු වීඩියෝ එකට හොඳයාලෝනේ මම ඔයාලට මේ කියලා දෙන හැම ටිප්ස් එකක් මම ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ ඩිෆෝල්ට් එන Google සර්ච් එක එහෙම නැත්නම් Google ඇප් එක පාවිච්චි කරලා මේවා සර්ච් කරලා බලන්න එහෙමත් නැත්නම් PC එකක් පාවිච්චි කරන කෙනෙකුට ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙකුට උනත් පුළුවන් ඕනම බ්‍රවුසර් එකක් ඕපන් කරලා www.google.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මම මේ කියලා දෙන හැම දෙයක්ම සර්ච් කරලා අත්දැක බලන්න පළවෙනි ටිප්ස් එක ඔයාලා ෆෝන් එකෙන් මේක යූස් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බ්‍රවුසර් එක ඩෙස්ක්ටොප් සයිට් ක්‍රමයට දාගන්න මම ඩෙස්ක්ටොප් සයිට් ක්‍රමයට දාගත්තා ඊට පස්සේ ඔයාලා බලන්න දකුණු පැත්තේ උඩ කෙරවලේ තියෙනවා මේ ඉමේජ් කියලා google.com කියන වෙබ්සයිට් එකට ගියාට පස්සේ උඩ දකුණු පැත්තේ තියෙනවා ඉමේජ් කියලා මේ ඉමේජ් කියන එක ගත්තට පස්සේ සර්ච් බාර් එකට දකුණු පැත්තෙන් ඔයාලට වෙනවා කැමරා ලෝගෝ එකක් තියෙනවා ඒක ටච් කරන්න ඉතින් මේ ටැබ්ස් දෙකක් තියෙනවා URL කියන ටැබ් එක ගැන මම පස්සේ කතා කරනවා මේ upload and image කියන ටැබ් එකට යන ටැබ් එකට ගියාට පස්සේ ඔයාලට වෙනවා choice file කියලා දෙනවා මේ choice file කියන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තියෙන පින්තූරයක් මේකට upload කරන්න අපි මොකක් හරි දන්නේ නැත්නම් තොරතුරක් අපි කියමුකෝ මොකක් හරි දන්නේ නැති පින්තූරයක් ගැන වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් අපි දන්නේ නැති මුද්‍රරයක් ගැන වෙන්න පුළුවන් අපිට කැමති පින්තූරයක් මේකට अपलोड कर गाना मम्मी का अपलोड कर गाना मैंने आईफोन टावर है क्या आईफोन टावर का आउट किया था और बड़ा गाना पुला मैंने मैं इधर मैं कहाँ दूरा गाना देना आईफोन टावर है क्या किया ये वाके मैं के तावत आईफोन टावर के तावत पिन दूर देना ये वाके आप ही अपलोड कर पिन दूर है तावत तब इधर साइज बड़ा गाना पुला मैं उधर दाखुन पे तो पिन दूर दाखुन पे तो देना ऑल साइजेस किया ला मैं ऑल साइजेस किया नगर गया पास आप ही अपलोड कर वो इमेज जगह मत देता फोटो है कि තවත් මොනවාද අන්තර්ජාලයේ තියෙන පින්තූර ඊට වඩා රෙසලූෂන් එක අඩු වැඩි පින්තූර අපිට ඕන එකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා මං කියලා දෙන්නම්කෝ පළවෙනි ටැබ් එකේ වෙන්නේ අපි අන්තර්ජාලයේ ඉන්න වෙලාවක අපි නොදන්න පින්තූරක් හම්බුනොත් අපි ඒක ලින්ක් එක එතන කොපි කරලා දැම්මට පස්සේ ඒක අපිට Google එකේ සර්ච් කරන්න පුළුවන්. නමුත් අපිට අලුතෙන්ම පුළුවන් අනේ අප්ඩේට් එකේ PC එකක් නම් අපිට රයිට් ක්ලික් කරන්න නැත්නම් ෆෝන් එකේ නම් ටච් කරන් හිටපුවාම එන මෙනු එකේ ඔයාලා බලන්න පුළුවන් සර්ච් Google for this image කියලා. එතන ටච් කරාට පස්සේ මේ image එක Google එකේ සර්ච් කරලා අපිට ඒක ගැන සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. ඊළඟ ටිප්ස් එක ඉලක්කම් ගොඩකින් යුතු සංඛ්‍යාවක් අපිට ඉංග්‍රීසියෙන් කියව ගන්න දන්නේ නැති වෙන පුළුවන් නැත්නම් ලියන්න දන්නේ නැති වෙනවා. ඒ වගේ වෙලාවක අපිට පුළුවන් Google search එකේ එහෙම ඉලක්කම් ගොඩකින් යුතු සංඛ්‍යාවක් ටයිප් කරලා in english කියලා අගට ගහන්න ගහලා ඉවලා search යන්න search කරලා පස්සේ මේක අපි ඉංග්‍රීසියෙන් කියවන්න කොහොමද නැත්නම් ලියන්න කොහොමද කියලා සම්පූර්ණව බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට 253,675,768 කියලා ඊළඟ ටිප්ස් එක ඕනෑම වචනයක් වාක්‍යයක් නැත්නම් ඡේදයක් ඔයාලට ඕන භාෂාවට හරවන්න මේ Google search engine website එක හරහා කරන්න පුළුවන්. මම ඔයාලට මෙන්න මේ විදිහට කරලා පෙන්නන්නම්. go into home කියලා ටයිප් කරලා in සිංහල කියලා අගට ටයිප් කරනවා මම මෙන්න මේ විදිහට සිංහලට මට හරව ගන්න ඕනින්ද. ඊට පස්සේ සර්ච් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මට ඕන භාෂාව මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ලේට් වෙලා ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන ස්පීකර් අයිකන ටච් කරොත් මේක උච්චාරණය කරන හැටි බලා ගන්න පුළුවන්. ඊට දකුණු පැත්තේ කොටු දෙක ටච් කරොත් වෙන තැනකට කොපි කරලා රයන්න පුළුවන්. ඊළඟ ටිප්ස් එක අන්තර්ජාල වල ඉන්න වෙලාවක ඔයාලට මොකක් හරි ගානක් හදිස්සි එකතු කරගෙන අඩු කරගෙන වැඩි කරගෙන බෙදන්න මොකක් හරි දෙයක් කරන්න උනොත් ඔයාලට පුළුවන් මේ අපි මොකක් හරි දෙයක් Google එකේ සර්ච් කරන්න දාන. එහෙම නැත්නම් මේ සර්ච් බාර් එකේ අපිට ගානේ විදිහටම ටයිප් කරන්න මම මේ විදිහට පෙන්නන්න 123 එකතු කිරීම 111 කියලා ටයිප් කළා. මම සර්ච් කරන සර්ච් එක ඔටෝමැටිකලි මෙන්න මේ විදිහට කැල්කියුලේටර් එක එනවා. මෙතනින් අපිට පුළුවන් ඕනම ගානක් අඩු කරගෙන වැඩි කරගෙන ඒක සයින් කොස්ට් ඇන් ලොග් වගේ දේවලුත් මේකෙන් අපිට හදා ගන්න පුළුවන්. පස්සේනි ටිප්ස් එක ෆයිල් ටයිප් එක එහෙම නැත්නම් අම්මක අන්තර්ජාලයේ මොකක් හරි ෆයිල් එකක් ඒ ෆෝමැට් එකෙම හොයනවා නම් ඒ කියන්නේ අපිට වර්ඩ් ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් පවර්පොයින්ට් එකක් වෙන්න පුළුවන් නැත්නම් PDF එකක් වෙන්න පුළුවන් අපිට පුළුවන් මේකේ ෆයිල් ටයිප් එකම හොයාගන්න කරන්න තියෙන්නේ සර්ච් එන්ජින් එකේ ටයිප් කරන්න ෆයිල් ටයිප් කියලා හිස්තැනක් තියන්නේ නැතුව ගහලා ටයිප් කරන්න කොලොන් එහෙම නැත්නම් ඩොට් දෙක ඊට පස්සේ මම DOC කියලා ගන්නවා ඩොක් කියලා ඊට පස්සේ මට අවශ්‍ය එකේ නම ගන්නවා මම ශ්‍රී ලංකා කියලා ගන්නවා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනදාට වඩා වෙනස් විදිහ රිසල්ට් එකක් කියලා දෙනවා මේ රිසල්ට් එකේ හැම එකම ඉස්සරහට දෙනවා ඩොක් කියලා එහෙම නැත්නම් डॉक्यूमेंट के लिए अपने मैं टच करते मैं वेबसाइट डेट में कलिम अभी आने मैं डॉक्यूमेंट के दिन डॉक के लगती है हिंदा अभी वर्ड डॉक्यूमेंट है अपने बोलो इतनी डाउनलोड करना मम्मी दिन PPT के लगा हाला मैं डॉक के कबल PPT के लगे वो बना ए रिसल्ट हमें एक मिस्टर PPT के लिए देना මේ දින පවර් පොයින්ට් එකක් හදපු එකක් අනිවාර්යෙන් සර්ච් කරලා මම ඒක නැවත කපලා මම ගහන්නම් PDF කියලා මම PPT කියන කපලා PDF කියලා ගහලා බලනවා නම් ඒකෙම ඔයාලට පුළුවන් ඔයාලට ඕන ෆයිල් ටයිප් එක මේ විදිහට මම ටයිප් කරනවා PDF කියලා මම සර්ච් කරනවා ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ එන රිසල්ට් එකෙත් හැම එකක් ඉස්සරහම PDF කියලා දෙනවා මේක මම වෙබ්සයිට් එකක් නෙවෙයි කියලා මුලින්මත් කිව්වා මම ඒක ටච් කරලා පෙන්නන්නම් එකක් ටච් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට PDF එක ගන්න අපිට පුළුවන් කැමති නම් මේ කියවලා මේ දකුණු පැත්තේ ඩොට් 3 ටච් කරලා ඩවුන්ලෝඩ් කියලා දෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න
ඊළඟ ටිප්ස් එක අපි Google එකේ මොන හරි page එකක් ගන්න. එහෙම නැත්නම් පින්තූරයක් ගන්න හොයන වෙලාවක අපිට අවශ්‍ය දේ හරියටම කොහොමද වෙන් කරගන්නේ? ඔයා මම මේ කාර් කියලා search කරනවා. search කරපස්සම මම මෙතනින් all කියන එකෙන් image tab එකට මාරු වෙනවා. මාරුස්ස ඔයාලා බලා ගන්න පුළුවන් ඊට යටින් තියෙන මේ tool bar එක. tool bar එකේ දකුණු පැත්තේ කෙළවරේ මෙතන මේ color කියලා අපිට පුළුවන් අපි හොයපු දේ ගැන මේ color වලින් වෙන් කරන්න. එහෙම නැත්නම් මම red color එක දෙනවා. අපි හොයපු දේ ඊට පස්සේ red color වල තියෙන විතරයි මෙතනින් පෙන්නන්නේ. ඒ විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍ය color එක මෙතනින් select කරගන්න. ඊට ඉස්සර මෙතන මේ product කියලා මේ product කියන තැනින් අපිට පුළුවන් අපි හොයපු දේ මිලදී ගන්න. කොහෙද තියෙන අන්තර්ජාලය තියෙන කියලා ඒව ගැන හොයා ගන්න පුළුවන්. ඊට ඉස්සලා තියෙන HD කියලා. ඔයාලා බලන්න ඕන මේ ඊට ඉස්සලා තියෙන HD කියන එක. මේ HD කියන එකේදී බලා ගන්න පුළුවන් අපිට අපි හොයන දේ ගැන ගොඩක් HD type එකේ. එහෙම නැත්නම් resolution එක ගොඩක් හොඳ මට්ටමේ තියෙන පින්තූර හොයා ගන්න. ඊට ඉස්සලා තියෙනවා මේ GIF කියලා. මෙතනින් පුළුවන් සජීව කරන පින්තූර. එමත් නැත්නම් මේ animation කියන පින්තූර ඔය හොයපු දේ ගැන animation මෙතනින් download කරන්න. ඊට කලින්ම තියෙන්නේ පළවෙනිම latest කියලා. මේ latest කියන එක අපිට හොයා ගන්න පුළුවන්. ඔයා හොයපු දේ ගැන අන්තර්ජාලයට අලුතෙන් එකතු වෙච්ච දේවල් මොනවද කියන එක මේ tab එකෙන් අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ ටිප්ස් එක අපි කොහරි ගමන බිමනක් යන කලින් අපිට පුළුවන් ඒ ගමන ගැන විස්තර Google search engine එක හරහා මෙන්න මේ විදිහට බලා ගන්න. මම ඔයාලට මෙතන ගහලා පෙන්නනවා Colombo to Kandy කියලා. ගෙවුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් search කරලා පස්සේ මෙන්න මේ විදිහට අවිලා තියෙනවා. අපිට යන්න පුළුවන් වාහන මොනවාද? අපේ වාහනයක නැත්නම් train එකේ නැත්නම් අපි taxi එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් taxi එක. එතකොට මේ train එක නම් අපිට train තියෙන වෙලාව අපිට යන්න කොච්චර කාලයක් ගත වෙනවද? කිලෝමීටර් කීයක් තියෙනවද? අපි taxi එකක් පාවිච්චි කරන අපිට කීයක් ගෙවන්න වෙනවද? මේ දේවල් විතරක් නෙවෙයි. අපි පයින් යනවා නම් අපිට කොච්චර වෙලාවක් ගත වෙනවද? මේ හැම දෙයක් ගැන විස්තර අපිට Google search engine එක හරහා ලබා ගන්න පුළුවන්. අටවෙනි ටිප්ස් එක ස්ටොප් වොච්. අපිට හදිස්සි ස්ටොප් වොච් එක පාවිච්චි කරන ඕන ලාවක අපිට පුළුවන් Google search engine එකේ ස්ටොප් වොච් කියලා මෙන්න මෙතන search කරන්න. search කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ටොප් වොච් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතෙන් පුළුවන් මේ start කියන එක start කරන්න. ඒ වගේ මේ restart කියලා තියෙනවා. අපිට පුළුවන් මේක අපිට full screen දාගන්න ඕන නම් අනිවාර්යෙන් desktop site එකේ මේ browser එක දාගන්න. ඊට පස්සේ අපිට මේක full screen දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ ටිප්ස් එක අපි මොකක්ද ලෝකේ ඕනම රටක නගරක වෙලාව හරියටම බලා ගන්නත් අපිට පුළුවන් මේ Google search engine එක හරහා. මම ඔයාලට මෙතන මෙන්න මෙහෙට ටයිප් කරලා පෙන්නන්නම් ශ්‍රී ලංකන් ටයිම් කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කැමති නගරක කැමති රටක නම ගහලා ඊට පස්සේ ටයිම් කියලා ගහන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් හරිම වෙලාව අපිට. අපි වෙන කෙනෙක්ගෙන් බලාගෙන අපි වෙලාව ඔරලෝසුවක හදන වෙනකොට අපිට පුළුවන් මෙතන search කරලා හරිම වෙලාව අපිට හදා ගන්න. ඊට පස්සේ ඔයාලා බලනවා මම ඇමරිකන් කියලා ගහලා පෙන්නනවා. ඇමරිකා ටයිම් කියලා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඇමරිකාවට අයත් එක එක නගරවල එහෙම නැත්නම් රටවල වෙලාව වෙනස් වෙන විදිහත් මෙන්න මේ විදිහටම ඔයාලට පෙන්නනවා හරිම වෙලාව මොකද්ද කියලා. ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් නගරක නමක් ගහලා වුණත් වෙලාව හරියම ටයිම් කරා. මම පෙන්නනවා මෙතන කැන්ඩි කියලා ගහලා කැන්ඩි ටයිම් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම සර්ච් කරත් අපිට හරිම වෙලාව මෙන්න මේ විදිහට පෙන්නනවා. පහවෙනි ටිප්ස් එක ඔයාලට අයිස්ක්‍රීම් එකක් පීස් එකක් බන් එකක් කන්න හිතන වෙලාවක විතරක් නෙවෙයි ඔයාලට ටී එකක් කොෆි එකක් ජූස් එකක් බොන්න හිතන වෙලාවකත් ඔයාලට පුළුවන් Google වෙබ්සයිට් එකේ සර්ච් කරන්න. ඔයාලට ඕන දේ ටයිප් කරලා අවසානට near me කියලා සර්ච් කරා පස්සේ ඔයාලට ඒක දේ ගන්න ළඟින්ම තියෙන තැන. ඒ විතරක් නෙවෙයි ඩියෝ කරන්න පුළුවන්ද ඒවා ප්‍රයිස් කොහමද හැම දෙයක්ම එකින් බලා ගන්න පුළුවන්. මම ඔයාලට මෙහෙම සර්ච් කරලා පෙන්නනවා අයිස්ක්‍රීම් near me කියලා. මම ඉන්න තැන ඉඳලා ආසන්නම තැන් මේ මෙන්න විදිහට පෙන්නනවා. මම ඔයාලට තව එකක් සර්ච් කරලා පෙන්නනවා පීස නියමයි කියලා. මම ඔයාලට මේ විදිහටම සර්ච් කරලා පෙන්නන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලට සේවාවන් පාව ඔයාලට මේ විදිහට සර්ච් කරලා ගන්න පුළුවන්. නියමයි කියලා ඔයාලට ආසන්නම තැන් හොයා ගන්න හරිම ලේසි මේ ක්‍රමයේදී. ඔයාලට වෙනවා මෙන්න මේ විදිහට මම පීස නියමයි කියලා ගේවුවට පස්සේ මම ඉන්න තැන ඉඳන් ළඟින්ම පීස එකක් ගන්න තියෙන තැන මේ විදිහට පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේවා ඩිලිවර් කරන්න පුළුවන්. ඒ වගේ විස්තර අපි මේක තැනක් උට් ටච් කරලා පස්සේ කන්ටැක්ට්ස් නම්බර් මේ හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ ටිප්ස් එක ඔයාලට පුළුවන් මොකක් හරි වෙලාවක හදිසියෙම ටයිමර් එකක් ඕනොත් එහෙම නැත්නම් එලාම් එකක් තියාගන්න අවස්ථාවක් ඕනොත් එහෙම Google එකේ සර්ච් කරලා ටයිමර් කියලා ටයිමර් සර්ච් කරලා සර්ච් කරලා තමයි මෙන්න මේ වගේ තැනක් එනවා. මේක මේ Google එකේ වෙන සර්විස් එකක්. ඔයාලට පුළුවන් මෙතන මේක ටච් කරලා ඔයාලට ඕන ලාවක් දාගන්න. මෙතන මම 5 මිනිට් දාගන්න මෙන්න මෙතන විනාඩි 5ක් දාලා මම ස්ටාර්ට් කරලා නිල් පාට බටන් එක එවුවට පස්සේ මේක ටික ටික අඩු වෙලා අපිට ඕන ලාවනවා. ඒ විතරක් නෙමෙයි මේක අවසානට එලාම් එකකුත් වදිනවා. ඊළඟ ටිප්ස් එක අප මොකක්ද වෙබ්සයිට් එකකින් බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න පුළුවන්. තවත් ඒ වගේ වෙබ්සයිට් තියෙන මොනවද කියලා හොයා ගන්න කොහොමද? කරන්න තියෙන්නේ රිලේටඩ් කියලා ටයිප් කරලා කොලන් ලකුණ එහෙමත් නැත්නම් ඩොට් දෙක ටයිප් කරලා ඔයාලා දන්න වෙබ්සයිට් එක මෙතන ටයිප් කරන්න. මම සර්ච් කරන්නම් ඔයාලට facebook.com කියලා සර්ච් කරන්න. මෙන්න මේ විදිහට සර්ච් කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන Pinterest, Twitter, Instagram මේ වගේ රිසල්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මම ඔයාලට තව එකක් ඔයාලට මම සර්ච් කරලා පෙන්නන්න daras.lk කියලා ශ්‍රී ලංකා ඔන්ලයින් shopping store එක සර්ච් කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මම එක සර්ච් කරන මෙන්න මෙතන. ඊට පස්සේ ඔයාලට ඒත් බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ තව ශ්‍රී ලංකාවේ මොනවාද ඔන්ලයින් shopping store තියෙන්නේ කියලා.
ඊළඟ ටිප්ස් එක අප මොකක්ද Google එකේ සර්ච් කරලා පස්සේ එන රිසල්ට් එක කොච්චර කාලයක් පරණ ඉදේ මන් නැත්තම් ඒ දවල් අන්තර්ජාලයට එකතු වෙලා කොච්චර කාලයක් වෙනවද මේ දේවල් හොයන්න ටිකක් අමාරු නිසා අපිට පුළුවන් මේක ටයිම් එකනෝ ෆිල්ටර් කරගන්න මුලින්ම ඔයාලා Chrome browser එක desktop site ක්‍රමයට දාගන්න මම තින් මේ desktop site ක්‍රමයට දාගනවා දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සර්ච් බාර් එකට යටින් දකුණු පැත්තට වෙන්න මෙන්න මෙතන මම ඔයාලට පෙන්නන්න මේ tools කියලා ඔයාලට පුළුවන් ටැබ් එකක් බලා ගන්න මෙන්න මේක මේ tools කියන ටැබ් එකට යන්න මේ tools කියන ටැබ් එක ටච් කරලා පස්සේ एक वम पत्र वम पत्र बला एनी टाइम के टैब मैंने मेतनी पुलवा अब पेन रिसल्ट पैक के तुलते पै विशा रखा सत्य मास के तुलते अब विनकर मंगवा पेन एस एल चबी अगर मैं सर्च के लिए मेक मम मैं मैं दागत मैं मंथ के लिए दागत मंथ के लिए दागत मे मस या तुलते मम दाप देवा रिसल्ट वाले मैंने मे दिन पेन वाले बलाकान पुल मम अवसान दाप अवसान मस दाप मम्मिक ये कि दापेना अवृद्धर दापेना ईट पास मम अवृद्धक दाप मेन मे वे मेतन बलाकान पुल ඊළඟ ටිප්ස් එක ඔය Windows OS එකක් පාවිච්චි කරන පුංචි නංගියෙක් කොහොම අල්ලේක් නම් එහෙම නැත්නම් පරිගණක ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නම් ඔයාලා පුළුවන් Google එකේ සර්ච් කරන්න Windows 93 කියලා මම මේ විදිහට සර්ච් කරලා ඊට පස්සේ එන පළවෙනි රිසල්ට් එක ගන්න ඔයාලා ගොඩක් දෙනෙක් OS එකක් පාවිච්චි කරනවා නම් ඔයාලා ගොඩක් දෙනෙකුට මතක ඇත්තේ Windows 10 8.1 නැත්නම් Windows 8 නැත්නම් Windows 7 නමුත් පිට කලින් තිබුණ Windows Vista එහෙම නැත්නම් Windows XP ඊට ගන්න තිබුණ 98 93 ගැන අත්දැකීමක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ඔයාලා පුළුවන් Windows 93 ගැන අත්දැකීමක් ලබා ගන්න මම කිව්වා වගේ Windows 9 93 කියලා සර්ච් කරලා පළවෙනි රිසල්ට් එකට ගියොත් එම ඊළඟ ටිප්ස් එක අපි Google එකේ මොන හරි දෙයක් සර්ච් කරද්දී වචනකින් නැතුව වාක්‍යයකින් එහෙම නැත්නම් වැකියකින් සර්ච් කරනවා නම් අපිට ඒ වැකියට අදාළ ලොකු රිසල්ට්ස් එකක් බලා ගන්න පුළුවන් අපිට මම ඔයාලට පෙන්නන මේ my country ශ්‍රී ලංකා කියලා මම සර්ච් කරලා පෙන්නනනම් ඒකට අදාළ ලොකු රිසල්ට්ස් එකක් අපිට Google එකේ බලා ගන්න පුළුවන් නමුත් අපි සර්ච් කරන වාක්‍ය එහෙම නැත්නම් වැකිය සම්පූර්ණයෙන්ම තියෙන රිසල්ට්ස් එකක් අපිට හොයාගන්නේ නැති තරම් ඒ රිසල්ට්ස් අතර ඔයාලා බලන්න මෙන්න මේ විදිහට මම සර්ච් කරපු සම්පූර්ණ වැකිය ඒ විදිහටම තියෙන රිසල්ට්ස් එකක් බලා ගන්න නැති තරම් නමුත් අපිට ඒ විදිහට ඕන නැණ අපිට ඒ වාක්‍ය ඒ විදිහටම තිය රිසල්ට්ස් එකක් ඕන නම් අපිට පුළුවන් කුටේෂන් මාක් එහෙම නැත්නම් උද්දිත කමාව කියලා කියනවා නැත්නම් ඩබල් කමා කියලා කියනවා මේ ඩබල් කමා මම සර්ච් කරපු වැකියේ මුලට සහ අගට මම ඔයාලට මේ විදිහට දාලා පෙන්නන්න දාලා මම නැවත සර්ච් කරනවා සර්ච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ වැකිය මෙහෙම නැත්නම් මම සම්පූර්ණම සර්ච් කරපු වාක්‍යෙම තියෙන රිසල්ට්ස් පල්ලහැට පල්ලහැට අරන් බලන්න මෙන්න මේ විදිහට ඒක සම්පූර්ණම තියෙන රිසල්ට්ස් තමයි මේ පාර ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඊළඟ ටිප්ස් එක අප මොකක්ද ෆිල්ම් එකක් නැත්නම් මූවී එකක් වීඩියෝ එකක් අප ඩවුන්ලෝඩ් කරන්න ඕන ලාවක අපි කරන්නේ ඒක Google එකේ සර්ච් කරලා අපි වෙබ්සයිට් එකට ගිහින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක. නමුත් ඊට වඩා ඇඩ්වාන්ස් විදිහට අපිට පුළුවන් අපිට ඕන ෆිල්ම් එක වීඩියෝ එකේ නම ටයිප් කරලා ඊට පස්සේ in Google Drive කියලා ගහලා සර්ච් කරන්න මෙන්න මේ විදිහට මම පෙන්නන්න සර්ච් කරලා මෙන්න මෙහෙම සර්ච් කරලා පස්සේ පළවෙනියෙන්ම එන Google logo එකත් එක්ක නැත්නම් Google Drive logo එකත් එක්ක එන පළවෙනි රිසල්ට්ස් එක මෙන්න මේක ගන්න ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google Drive එකක් ඇතුලේ මේ වීඩියෝ එක දෙනවා. අපෙන් අහන මොන Google Drive එකද මොන email එකද දවන්න ඕනේ එතන සිලෙක්ට් කරන්න එකක් සිලෙක්ට් කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Google Drive එක ඇතුළට එනවා අපිට කැමති නම් මේක විදිහින් බලන්න පුළුවන් නැත්නම් මේ ඩොට් තුන ටච් කරලා අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊළඟ ටිප්ස් එක අප මොකක්ද Google එකේ සර්ච් කරද්දී සර්ච් කරන දේ අන්තර්ජාලයේ තියෙන දේවල් වලින් ටයිටල් එකේ විතරක් තියෙන දේවල් මට පෙන්වන්න කිව්වොත් එහෙම ඔයාලා බලා ගන්න පුළුවන් මම ටයිටල් කියලා සර්ච් කළා කෝරන් ලකුණ එහෙම නැත්නම් ඩොට් දෙක තියලා ඔයාට ඕන දේ සර්ච් කරන දේ ටයිප් කරනවා මෙසල් චබිය කියලා සර්ච් කරනවා ඔයාලා බලා ගන්න පුළුවන් ටයිටල් එකේ SL චබිය කියලා තියෙන සීලම රිසල්ට්ස් මෙන්න මේ විදිහට මට පෙන්වනවා ඔයාලා බලා ගන්න පුළුවන් ටයිටල් එකේ විතරක් SL චබිය කියලා තියෙන දේවල් පෙන්වනවා ඊළඟ ටිප්ස් එක ඔයාලා බලා ගන්න පුළුවන් ඒ වගේම තමයි අනිත් එකත් ලින්ක් එකේ විතරක් මම ඕන දේවල් සර්ච් කරන දේවල් තියෙනවා මට පෙන්වන්න කිව්වොත් මම පෙන්වනවා මේ ලින්ක් කියලා ගහලා කෝරන් ලකුණ එතන ඩොට් දෙක තියලා SL චබිය කියලා සර්ච් කරනවා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලින්ක් එකේ SL චබිය කියලා තියෙන සීලම රිසල්ට්ස් මට මෙන්න මේ විදිහට පෙන්වනවා ඔයාලා බලන්න try කරලා බලන්න පුළුවන් SL එක වගේමයි මේකෙත් ඊළඟ ටිප්ස් එක ඔයා දන්න ලෝකෙ ගොඩාක් මුදල් වර්ග භාවිතා වෙනවා. මේ මුදල් වර්ග අතර තියෙන පරතරය. එහෙමත් නැත්නම් මේ වටිනාකම නැත්නම් රේට් එක මේ හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මම මේ ගහන US ඩොලර් to LKR කියලා LKR කියන්නේ ශ්‍රී ලංකා රුපියස් කියන එක සර්ච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ 185737 කියලා වැටලා තියෙනවා. ඔයාලට බලා ගන්න මේ වගේ ලෝකෙ තියෙන ඕනම මුදල් වර්ග දෙකක් අපිට සංසන්දනය කරන්න පුළුවන්. මේ මුදල් වර්ග දෙක අතර රේට් එක එහෙමත් නැත්නම් පරතරය කොච්චරද කියලා බලන්න පුළුවන්. නැත්නම් වටිනාකම කොච්චරද කියලා බලන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න මෙතනින් මේ විදිහට අපිට කැමති එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකත් ඔයාලට Google එකෙන් හම්බෙන ෆ්‍රී සර්විස් එකක්. ඔයාලට පුළුවන් ලෝකේ ඕනම රටක තියෙන මුදල් වර්ගයක් අපේ ලංකා මුදලින් කොච්චර වෙනවද ඒ වගේම ලෝකේ තියෙන තවත් මුදල් වර්ග දෙකක් අතර පරතරය කොයි වගේද කියලා මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අවසාන ටිප්ස් එක එහෙම නැත්නම් 20 වෙනි ටිප්ස් එක ඔයාලා ගොඩක් ප්‍රෝග්‍රෑම් වලට කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලා ප්‍රෝග්‍රෑම් ගැන ගොඩක් උනන්දු වෙනවා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට CACHE:, එහෙම නැත්නම් ඩොට් දෙක ගහලා ඔයාලා කැමති වෙබ්සයිට් එකක් මෙතෙන්ට
ටයිප් කරලා ඉවරලා මේක සර්ච් කරන්න. සර්ච් කරලා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ අපි සර්ච් කරපු වෙබ්සයිට් එක ඇවිල්ලා තියෙනවා. ඊටක් නමුත් උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙහෙම නෝට් එකක් කියලා දෙනවා. මේ නෝට් එකේ කොටස් තුනක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆුල් වර්ෂන් කියලා දෙනවා. ෆුල් වර්ෂන් එකෙන් පින්තූරත් එක්කම අපිට බලා ගන්න පුළුවන්. දෙවෙනි තැන මේ ටෙක්ස් ඔන්ලි කියලා. එතනින් අපිට බලා ගන්න පුළුවන් ඉමේජ් නැතුව. එහෙම නැත්නම් පින්තූර නැතුව අපිට මේක බලා ගන්න පුළුවන්. අපිට තුන්වෙනි තීරුව දෙනවා. මේ තුන්වෙනි තීරුවෙන් අපිට පුළුවන් මෙන්න මෙතන ටච් කරොත් එහෙම මේක අපිට ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් එක මොකද්ද? මේ අපි මේක page එක කොහොමද ලියලා තියෙන්නේ? මේ කෝඩ් මොනවාද? මේ දේවල් මෙතනින් අපිට ටච් කරොත් බලා ගන්න පුළුවන්. ඔයාලට මම මේ විදිහට පෙන්නන්නම් zoom කරලා. මෙන්න මේ විදිහට මේ මම search කරපු website එක ලියලා තියෙන්නේ. මේ මේ විදිහට HTML වලින් HTML වලින් මෙන්න මේ විදිහට කියලා අපිට හොයා ගන්න පුළුවන්. හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් ප්‍රශ්න comment section එක දානත් අමතක කරන්නපා. ඔයාලා දානම comment එකක් මම කියවනවා කියලා තාදරේ මතක් කරනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා ඇදලා ඔක්කොම subscribe කරන්න බෝ. මම subscribe කරන්න. ඉස්සරහට bell icon එක click කරලා ඕල් කියලා click කරොත් එහෙම මම video එකක් දාපු ගමන් notification එකක් ඔයා ගාඩම ගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා පුළුවන් මේ round එකත් මම subscribe කරන්න. මම කරපු තවත් video වලට අතන touch කරලා බලන්න පුළුවන්. එහෙනම් තවත් දවසක අලුත් video එකක් හමාරගන්න කියලා